ඔයාලට පෙන්නන්න යන්නේ කම්පියුටර් මැනේජ්මන්ට් යටතේ තියෙන වැදගත් ටූල් එකක් ගැන. එතකොට මේ කම්පියුටර් මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද? කම්පියුටර් මැනේජ්මන්ට් කියන එකට අපි එන්නේ කොහොමද කියන එක අපි කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. බැලුවේ නැත්තම් බලන්න මේ වීඩියෝ එක. එතකොට මේ අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ මේ සිස්ටම් ටූල්ස් යටතේ තියෙන ටාස්ක් ෂෙඩියුලර් කියන ටූල් එක ගැන. එතකොට මේ ටාස්ක් ෂෙඩියුලර් කියන ටූල් එක අපි මූලික වශයෙන් පාවිච්චි කරන්නේ අපිට ඔටෝමැටිකලි මොකක් හරි ටාස්ක් එකක් රන් කරගන්න ඕන නම් අපිට ඕන කරන ටයිම් එකට අපිට පුළුවන් අන්න මේ වගේ දේවල් මේ ටාස්ක් ෂෙඩියුලර් කියන එක හරහා හදාගන්න. ඒ වගේම තමයි දැනටමත් අපේ කම්පියුටර් එකේ මොනවාද ඔටෝමැටිකලි රන් වෙන ටාස්ක් තියෙන්නේ. අපේ මොකක් හරි ඉන්ස්ටෝල් කරලා තියෙන සොෆ්ට්වෙයාර් එකක් මොනවා හරි ඔටෝමැටිකලි රන් වෙන ටාස්ක් මොනවා හරි ඇඩ් කරලා තියෙන අපේ කම්පියුටර් එකේ. අන්න මේ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ටාස්ක් ෂෙඩියුලර් කියන ටූල් එක හරහා. එතකොට ඔයාලට මේ ටාස්ක් ෂෙඩියුලර් කියන ටූල් එක එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන් මේ හැරෙන්නේ. එතකොට මෙතන ඔයාලට පෙන්වනවා අපේ ටාස්ක් ෂෙඩියුලර් ලයිබ්‍රරි එක. එතකොට මේකෙන් අපිට බලා ගන්න පුළුවන් දැනටමත් අපේ පරිගණකයේ ඇතුලේ ෂෙඩියුල් කරලා තියෙන ටාස්ක් මොනවාද කියන එක ගැන. එතකොට මෙතන මේ පෙන්වන ලිස්ට් එක පෙන්වනවා දැනටමත් අපේ පරිගණකයේ ෂෙඩියුල් කරලා තියෙන ටාස්ක් මොනවාද. එතකොට මේ ෂෙඩියුල් කරලා තියෙන ටාස්ක් ගැන විස්තර දෙيره අපිට බලා ගන්න පුළුවන්. මේ අදාළ ටාස්ක් එක ක්ලික් කරලා මෙන්න මේ පල්ලෙහා තියෙන ටැබ් වලින් අපිට බලා ගන්න පුළුවන් ඒ අදාළ වෙන විස්තර මොනවාද කියලා ඒ ටාස්ක් එකට අදාළව. අපි සිලෙක්ට් කරලා තියෙන ටාස්ක් එකට අදාළව. එතකොට මෙතන පෙන්වනවා ජෙනරල් ටැබ් එක යටතේ ජෙනරල් ඩීටේල් ටික, ටාස්ක් එකේ නේම් එක, එතකොට ටාස්ක් එක ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා තියෙනවා. එතකොට ටාස්ක් එක ක්‍රියේට් කරලා තියෙන්නේ මොකද්ද, කවුද, ඊළඟ ටාස්ක් එක පිළිබඳ පොඩි සිකියුරිටි ඩීටේල් ටිකක් දීලා තියෙනවා. ඊළඟට මේ ට්‍රිගර්ස් ටැබ් එකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ ටාස්ක් එක ට්‍රිගර් වෙන්නේ මොන වෙලාවටද. එතකොට මෙතන ට්‍රිගර් වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ලොගින් එකේදී user කෙනෙක් ලොගින් වෙද්දී මේ ටාස්ක් එක ට්‍රිගර් වෙනවා. ඊළඟට ඩේලි මේ ටාස්ක් එක ට්‍රිගර් වෙන්න මේකෙදී ටාස්ක් එක ෂෙඩියුල් කරලා තියෙනවා. එතකොට මේ වගේ මේ ටාස්ක් එක දැනටම ෂෙඩියුල් කරලා තියෙන ටාස්ක් එකට අදාළ ඩීටේල් ටික අපිට මේ ටැබ් හරහා බලා ගන්න පුළුවන්. එතකොට මේ action කියන ටැබ් එකෙන් පෙන්වන්නේ මේ ටාස්ක් එක execute වෙද්දී රන් වෙන්නේ මොන ප්‍රෝග්‍රෑම් එකද සහ මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන location එක. එතකොට මෙතනදී මේ ටාස්ක් එක රන් වෙද්දී execute වෙන්නේ මෙන්න මේ Adobe යටතේ තියෙන Adobe ARM.exe කියන ෆයිල් එක. එතකොට මේ වගේ මෙතන ෂෙඩියුල් කරලා තියෙන ටාස්ක් වලට අදාළව ඩීටේල් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ පැත්තේ මේ action කියන එක යටතේ ඔයාලට පුළුවන් ඕන මේ task schedule library එකට අලුතෙන් task මොනවා හරි add කරන්න. එහෙම නැත්නම් අපි මේ select කරලා තියෙන task එකට අදාළව යම් යම් operation ක්‍රියාත්මක කරවන්න, අපිට run කරවන්න, අපිට මේ task එක end කරවන්න, මේ වගේ දේවල් මෙන්න මේ side එකේ actions යටතේ අපිට සිද්ධ කරගන්න පුළුවන්. එතකොට අපි ඊළඟට බලමු කොහොමද අපි මේ basic task එකක් manually add කරන්නේ මේ list එකට කියලා. එතකොට අලුතෙන් ටාස්ක් එකක් අපේ මේ ටාස්ක් ෂෙඩියුලර් ලයිබ්‍රරි එකට ඇඩ් කරන්න අපිට පුළුවන් මේ ක්‍රියේට් බේසික් ටාස්ක් එහෙම නැත්නම් ක්‍රියේට් ටාස්ක් කියන ඔප්ෂන් දෙකක් කැමරික පාවිච්චි කරන්න. එතකොට මම මුලින්ම පෙන්නන්නම් මේ ක්‍රියේට් බේසික් ටාස්ක් කියන එක පාවිච්චි කරලා කොහොමද අපි අලුතෙන් ටාස්ක් එකක් ෂෙඩියුල් කරගන්නේ අපේ Windows OS එක ඇතුලේ කියලා. එතකොට ඔයාලා ක්‍රියේට් බේසික් ටාස්ක් කියන ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. එතකොට මේ වින්ඩෝ එකේ ඔයාලට මෙතන දෙන්න පුළුවන් මේ ටාස්ක් එකට නමක්. එතකොට මම දෙන්නම් මෙතන මේක මගේ ටෙස්ට් ටාස්ක් එක. ඊළඟට මෙතන මේ ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ අපිට දෙන්න පුළුවන් මේ ටාස්ක් එකට මොකක් හරි ඩිස්ක්‍රිප්ෂන් එකක්. ඊළඟට මේ විදියට අදාළ විස්තර ටික දීලා අපිට පුළුවන් නෙක්ස්ට් කරගන්න. ඒකෝ නෙක්ස්ට් කරාට පස්සේ මෙතනින් ඔයාලගෙන් අහනවා කොයි වෙලේද මේ ටාස්ක් එක ට්‍රිගර් වෙන්න ඕනේ. ඒකෝ මේක ඩේලි ට්‍රිගර් වෙන්න ඕනේද, වීක්ලි ට්‍රිගර් වෙන්න ඕනේ, කපාරයිද ට්‍රිගර් වෙන්න ඕනේ, එතකොට මේක කම්පියුටර් ඔන් කරාමද ට්‍රිගර් වෙන්න ඕනේ. එතකොට එහෙම නැත්නම් කවුරු හරි යූසර් කෙනෙක් ලොග් වුණාම මේ ඉවෙන්ට් එක ට්‍රිගර් වෙන්න ඕනේද? අන්න ඒ වගේ ඔප්ෂන්ස් ටිකක් ඔයාලට දීලා තියෙනවා. එතකොට මම මෙතන සෙට් කරනවා මම ඩේලි ටාස්ක් එකක් සෙට් කරනවා. එතකොට මේක හැමදාම රන් වෙන ටාස්ක් එකක්. එතකොට ඩේලි කියලා සිලෙක්ට් කරලා මම නෙක්ස්ට් කරනවා. එතකොට මෙතනින් අහනවා මේ ඩේලි ටාස්ක් එක ඔයාලා රන් කරන්න පටන් ගන්න ඕනේ කවදයි නන්ද? ඊළඟට පටන් ගන්න ඕනේ වෙලාව මොකද්ද? ඊළඟට අපේ computer time zone තරහා synchronize වෙන්න ඕනද කියන එකත් මෙතන select කරගන්න ඕනේ. ඒක මෙතනදී ඔයාලට පුළුවන් තෝරගන්න දවස් කීයෙන් කීයට මේ task එක run වෙන්න ඕනද. ඒක හැමදාම run වෙන්න ඕන නම් අපි මෙතන එක තෝරගන්න ඕනේ. ඒක මම date එක මේ විදිහට තියාගන්න අද date එක. ඒක මම time එක මේ start වෙන්න ඕන time එක විදිහට set කරන්න. දැන් මෙතන වෙලාව 28යි මම මේක set කරන්න 11:30ට. ඊළඟට මේක මම recover every 1 days කියන එක මේ විදිහට තියාගන්න. ඒකට මට හැමදාම මේ task එක trigger වෙන්න ඕනේ. ඊළඟ මම මෙතනින් next කරනවා. ඒකට මෙතනදී ඔයාලා එන්න අහනවා මේ task එක trigger වෙද්දී මොකද්ද වෙන්න ඕන
ඇක්ෂන් එක. ඒක මොකද්ද perform කරන්න ඕනේ. එතකොට start a program එකක් හරි program එකක් start කරන්න ඕනේ. එහෙම නැත්නම් email එකක් යවන්න ඕනේ. එහෙම නැත්නම් display message මොකක්ද message එක display කරන්න ඕනේ කියන එක. ඒක මම මෙතනින් දෙන්න start a program කියන එක. ඒක දීලා මම මෙතන next කරනවා. ඊළඟට මෙතනද අපි තෝරගන්න ඕනේ මොකද්ද මේ task එක trigger වෙද්දී run වෙන්න ඕන program එක කියලා. එතකොට මෙතන browse කියන button එක හරහා ඔයාලට පුළුවන් අදාළ program එක තෝරගන්න. එතකොට මම මෙතනින් තෝරගන්නම් YouTube කියන ප්‍රෝග්‍රෑම් එක. ඊළඟට next කරාට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාලේ fill කරපු ප්‍රෝග්‍රෑම් එකේ summary එක. ඊළඟට ඔයාලට පුළුවන් මේක finish කරගන්න. finish කරගෙන ඔයාල test කරලා බලන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක run වෙනවද කියලා. මෙන්න මේ run කියන button එක පාවිච්චි කරලා. එතකොට අපි schedule කරපු එක run වෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ run කියන එක click කරාම. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට වෙනම विंडो है इसे आप यार शेड्यूल करो प्रोग्राम में ओपन में ना इतने कोटे एम बिन में बेसिक टास्क का क्रिएट कर करने विधि है इतने कोटे ये क्रिएट कर को विधि है तो हम आप अपने पुलवा थवा एडिशनल ऑप्शन निकल टास्क क्रिएट कर करने में में क्रिएट टास्क ये ना ऑप्शन निकल हरा इतने कोटे इतने दी वाला टे ऑप्शंस गुड़ा पिन ना फिल कर करने එතකොට අර විදියම තමයි. එතකොට මෙතනදී තනි වින්ඩෝ එක ඔයාලට පුළුවන් මේ අදාළ දේවල් තේරුම් සෙට් කරලා එකපාර මේ ටාස්ක් එක ක්‍රියේට් කරගන්න. එතකොට ඔයාලට සෙලෙක්ට් සිකියුරිටි රිලේටඩ් දේවල් මෙතන ෆිල් කරගන්න පුළුවන්. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දී කවුරු හරි ස්පෙસિෆික් යූසර් කෙනෙක් ලොග් වෙලා ඉන්න ඕන නම් ඒක ඔයාලට මෙතන සෙලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට ට්‍රිගර් සම්බන්ධව දේවල් මෙතන ක්‍රියේට් කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ අර අපි කලින් කරපු ටිකම වඩාත් විස්තර ඇදුව මෙන්න මේ ක්‍රියේට් ටාස්ක් කියන ऑप्शन देखा रहा वाल सिद्ध कर गाना पुलो इतना वोटा वो एक क्रम देखा याद आते हैं दिन में करी प्रोग्राम में तो हमने तो मौक करी शेड्यूल लेगा अबे में इवेंट लिस्ट देकर डे एड वेने के ये वाके मतलब आप अपना पूरा वो मौक का टास्क क्या काफी जाने टे क्रिएट कर लेती है ना हमने तो एक्सएमएल फॉर्मेट के ना सेव कर गाने तीनों टास्क का मैं करी इंपोर्ट कर गाना तो वोटा मैं इंपोर्ट हरा हा अपना पूरा याद आला एक्सएमएल फाइल लेगा सिलेक्ट कर ला अबे में टास्क लाइब्रेरी का एड कर गाना එතකොට ඊළඟට අපිට පුළුවන් දැන් රන් වෙමින් තියෙන ටාස්ක් මොනවද කියලා බලා ගන්න මෙන්න මේ ඩිස්ප්ලේ ඕල් රනින් ටාස්ක් හරහා. එතකොට දැනට රන් වෙනවා මගේ මැෂින් එකේ ටාස්ක් දෙකක්. එකක් තමයි කැෂ් ටාස්ක් කියන එක. අනිත් එක තමයි සිස්ටම් සවුන්ඩ් සර්විස් කියන ටාස්ක් එක. එතකොට අපිට ඕන නම් මේ ටාස්ක් එක එන් කරගන්න අපිට අදාළ ටාස්ක් එක සිලෙක්ට් කරලා මෙතනින් අපිට එන් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ ලිස්ට් එක රීෆ්‍රෙෂ් කර කර බලන්න පුළුවන් මෙතනින් මොනවා හරි ටාස්ක් අලුතෙන් ඇඩ් වෙනවද අපේ රනින් ටාස්ක් ලිස්ට් එකට. ඒ වගේම තමයි අපි මේ ක්‍රියේට් කරලා තියෙන ඕනම ටාස්ක් එකක් අපිට පුළුවන් මෙන්න මේ selected items යටතේ තියෙන delete හරහා delete කරගන්න. ඒ වගේම තමයි මේ ටාස්ක් එක අපිට XML format එකකට අපිට export කරගන්න පුළුවන්. ඒකෝර මෙතනින් export කරගෙන ගිහිල්ලා අපිට පුළුවන් වෙන machine එකකට import කරලා ඒ ටාස්ක් එක ඒ machine එකේ run කරගන්න. ඒ වගේම තමයි අපිට ටාස්ක් එකක් end කරන්න පුළුවන්, ටාස්ක් එක disable කරලා තියන්න පුළුවන්. delete කරන්න නැතුව අපිට disable කරලා විතරක් තියන්නත් පුළුවන් මේ හරියෙදි. ඒකෝර අන්න මේ වගේ දේවල් අපිට කරගන්න පුළුවන් මෙන්න මේ task scheduler කියන tool එක හරහා. එතකොට මේකේ වැදගත් දේ තමයි එතකොට හිතන්න ඔයාලට ඔයාලගේ මැෂින් එක ඔන් කරද්දී හැමතිස්සෙම මොකක් හරියක් ඕපන් වෙනවා. ඔයාලා කරපු දෙයක් නෙමෙයි ඔටෝමැටිකලි මොකක් හරියක් ඕපන් වෙනවා. එතකොට ඒ වගේ දෙයක් ඔයාලගේ මැෂින් එකේ සිද්ධ වෙනවා නම් ඔයාලට පුළුවන් ඇවිල්ලා මෙන්න මෙතන ටාස්ක් ෂෙඩියුල් කියන එක හරහා බලන්න. අන්න ඒ හැමතිස්සෙම වෙන ඉවෙන්ට් එකකට අදාළව මොකක් හරි ෂෙඩියුල් එකක් මෙතන ක්‍රියේට් කරලා තින්නේ කියලා. එහෙමනම් ඔයාලට පුළුවන් ඒක මෙතනින් ඩිසේබල් කරලා අර ඔයාලගේ මැෂින් එකේ රන් ටයිම් එකට තියෙන බාධාවන් අයින් කරගන්න. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්නම් තවත් මේ වගේම Windows වල තියෙන ඔයාලට වැදගත් වෙන ටූල් එකක් ගැන.